ඔව් මම කතා කරේ අර මේ එදා මට පයිලට්ලාගේ පඩි ගැන දැනගන්න පුළුවන්ද කියලා අහන්න. ඔව් මට දැනගන්න ඕනේ ෆස්ට් ඔෆිසර් කෙනෙක්ගේ ඊට පස්සේ කැප්ටන් කෙනෙක්ගේ පඩි කොහොමද කියලා. ඔව් අම්මච්චා එච්චර හම්බනවද? එතකොට ෆස්ට් ඔෆිසර් කෙනෙක්ට නෑ. හා හා තෑන්ක් යූ. මේ මම මේක වීඩියෝ එක දැම්මට කමක් නෑ නේද මේ YouTube එකේ? ඔව් හරි හරි බොහොම ස්තුතියි. ඕකේ දැන් බයි. ඉතින් අද මම කියලා දෙන්නේ aviation system and aircraft and stuff. මම මේ වීඩියෝ කරන්න හේතු දෙකක් තියෙනවා. පළවෙනි හේතුව තමයි හැමෝම ශ්‍රී ලංකන් එයාලයින්ස් එකේ පයිලට් කෙනෙක්ට කීයක් හම්බෙනවද කියලා හොය හොය ඉන්නේ. මම කොහොමද මේක දන්නේ? මුග දෙනෙක් මගෙන් අහන. ඉතින් මම හිතනවා මුග දෙනෙක් පයිලට්ලාව හම්බුනාම ඒ ප්‍රශ්නේ අහනවා කියලා. ඉතින් ඒ ප්‍රශ්නෙට උත්තර අරන් තමයි මම ආවේ. දෙවෙනි හේතුව තමයි මේ පඩි දැක්කම මටත් මගේ රස්සාව දාලා ලංකාවේ පයිලට් කෙනෙක් වෙන්න හිතනවා. ඉතින් අපි බලමු මෙයාලගේ පඩි කොහොමද කියලා. අපි පොඩ්ඩක් ටයිම් ට්‍රැවල් කරමු. ඔයා දැන් ඉන්නේ මාර්තු 5 වෙනිදා 2017. ඔයා පයිලට් කෙනෙක් වෙලා ඔයා දැන් ෆස්ට් ඔෆිසර් කෙනෙක් ශ්‍රී ලංකන් එකේ. ඔයා පළවෙනි දවසේ වැඩට ගිහිල්ලා මාසෙ අන්තිමේදී ඔයාගේ පඩිය බලනවා. ඔයා පඩිය බලද්දි ඔයාම පුදුම වෙනවා මෙච්චර ගාණක් මට හම්බෙනවද කියලා. ඉතින් මම මෙතන එක උපකල්පනයක් එකතු කරගන්නවා මේ වීඩියෝ එකට. ඒ තමයි 2017 පඩියට වඩා මහ ලොකු වැඩිවීමක් නැහැ ශ්‍රී ලංකන් එකේ 2024 වෙද්දී. එක හේතුවක් තමයි මන් ළඟ 2024 පඩි නැහැ. 2017 ශ්‍රී ලංකන් එකෙන් එළියට දාපු පඩි වාර්තා තියෙනවා පයිලට්ලාගේ. ඉතින් මට මේක බලලා ප්‍රෙඩිකට් කරන්න පුළුවන් 2024 පඩි? ඔව්. මොකද මම Google එක ගහලා බැලුවා ට්‍රේඩින් ඉකොනොමික්ස් කියන එකේ ලංකාවේ මිනිමම් වේජස් වැඩි වෙලාද නැද්ද කියලා. 2024 ලංකාවේ මිනිමම් වේජ් එක 12500. ඒ කියන්නේ අවම එක්ගෙනෙක්ට හම්බ කරන්න පුළුවන් ගාණ මාසෙට 12500. 2017 දී මේක 10000. ඉතින් 2500ක විතර වැඩිවීමක් වෙලා තියෙනවා. ඉතින් මට හිතන්න පුළුවන් මේ ගාණම තමයි දැනටමත් ලංකාවේ යන්නේ කියලා. ඉතින් මේක ප්‍රෙඩික්ෂන් එකක් විතරයි. මේක ෆයිනෑන්ෂල් ඇඩ්වයිස් එකක්වත් එහෙම නැතුව ඇත්තටම 2024 ගානක් නෙමෙයි. හරිද? ඉතින් අපි දැන් බලමු ඔයා ශ්‍රී ලංකන් එකේ ෆස්ට් ඔෆිසර් කෙනෙක් හැටියට 2017 කීයක් හම්බ කරාද කියලා. ශ්‍රී ලංකන් එකේ පඩි දෙන්නේ US ඩොලර් වලින්. ඉතින් ශ්‍රී ඒ අවම පඩිය තමයි ෆස්ට් ඔෆිසර් කෙනෙක් හම්බ කරන 3610 ඩොලර් 3610. වැඩිම සීනියර් ලෙවල් එකකට යද්දි මේ ගාන වැඩි වෙන්න පුළුවන් 5950කට US ඩොලර්. තව උපකල්පනයක් එකතු කරගන්නවා. ඒ තමයි 2017 දී ඩොලර එක රුපියල් 150ක වගේ ගහනක තමයි තිබ්බේ. දැන් 300ක් ගානක් යනවා. ඉතින් අපි දෙගුණයකින් වගේ වැඩි වෙලා තියෙනවා 2024 වෙද්දි. ඉතින් මම 150ට තමයි මේ පඩිය හදන්නේ. අපි බලමු US ඩොලර් 3610ක් කියන්නේ ඔයාලා දැන් පේනවා ඇති 541500ක්. ඒ වගේම සීනියර් ලෙවල් යනවා නම් මම කිව්වා 5950ක් කියලා. ඒ තමයි 892100ක්. හරිද? දැන් මේ ගාන ලොකු ගානක්. දැනට වුණත් අපිට ලක්ෂ 8ක් වන්න පුළුවන් නම් ෆස්ට් ඔෆිසර් කෙනෙක් හැටියට ලංකාවේ හැටියට දැනටම ලොකු ගාන. හැබැයි අපිට මේ ගානමද හම්බෙන්නේ? අපිට මේ ගානම නෙමෙයි හම්බෙන්නේ. අපිට හම්බෙන්නේ මේකෙන් ටැක්ස් වලට කැපෙන්න පුළුවන්. එතකොට ලංකාවේ ETF ඒ වගේ දේවල් තියෙනවා. ඒ වලට කැපෙන්න පුළුවන්. මේ ඔක්කොම කැපිලා අපිට කීයක් හම්බෙනවද? මේ ඔක්කොම කැපිලා ෆස්ට් ඔෆිසර් කෙනෙක්ගේ පටන් ගෙම පඩිය වෙන්නේ 466,328. ඒ වගේම තමයි වැඩිම සීනියර් ෆස්ට් ඔෆිසර් කෙනෙක් යනවා 660,628. ඉතින් මේ තමයි ෆස්ට් ඔෆිසර් කෙනෙක්ට හම්බ කරන්න පුළුවන් ගාණ ලංකාවේදී. ඔය 2017 වුණා නම් මෙච්චර ගාණක් ඔය හම්බ කරනවා ටැක්ස් ඔක්කොම කැපිලා.
මම මේ tax එකතු කරන්න ගත්තේ tax calculator එකක් online එන්නේ ඒකේ තිබ්බ new version old version කියලා මම ගණන් හැදුවේ old version එකේ මොකද මම 2017 දී තිබ්බ tax rate එක දන්නේ නැහැ ඉතින් ඒ calculator එකෙන් හදපුවාම තමයි මේ ගණන ආවේ දැන් ඔයාලා ප්‍රශ්න කරනවා ඇති ශ්‍රී ලංකන්නේ ෆස්ට් ඔෆිසර් කෙනෙක් ලක්ෂ 6ක් වෙනකම් හොයන්න පුළුවන් නම් ශ්‍රී ලංකන්නේ කැප්ටන් කෙනෙක් කීයක් විතර හොයනවද කියලා ශ්‍රී ලංකන්නේ කැප්ටන් කෙනෙක් ඩොලර් 7890ක් හොයනවා ඒ වගේම ඒ කැප්ටන්ටම සීනියර් ලෙවල් එකකට ගියොත් ඒ සීනියර් ලෙවල් එකේ 11570ක් වන්න පුළුවන් ඩොලර් අපි බලමු ගැල් එකේ ගහලා 150න් වැඩි කරලා මේවා ලක්ෂ වලින් කීයද කියලා ඉතින් 7890 150න් වැඩි කරපුවාම 11,83,500ක් වෙනවා ඒ වගේම 11,570 US ඩොලර් ශ්‍රී ලංකාවට කන්වර්ට් කරපුවාම 10,35,500ක් පෙන්නනවා හැබැයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ක්‍රොස් සැලරි එක අපි net salary එක බලමු net salary කියන් tax එතකොට අනිත් දේවල් ඔක්කොම අයින් වෙච්චාම net salary එක ලංකාවේ කැප්ටන් කෙනෙක්ගේ අතට හම්බෙනවා 858,780. ඒ වගේම සීනියර් ලෙවල් කැප්ටන් කෙනෙක් 12,34,140ක් වෙනවා ටැක්ස් වලින් පස්සේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක දකින්න ඇති මම උපකල්පන තුනක් එකතු කරා. පළවෙනි උපකල්පනය තමයි මම හිතනවා තාම 2017 පරිම තමයි ලංකාවේ තියෙන්නේ කියලා 2024. ඇයි මම මෙහෙම හිතන්නේ මම ඉස්සල්ලා පෙන්නුවා 2017 දී අවම පඩිය තමයි 10-10යි සාමාන්‍ය ඕනම ලංකාවේ වැඩ කරන කෙනෙක්ගේ. ඒ වගේම 2024 වෙද්දී මේ අවම පඩිය නැත්නම් මිනිමම් වේජ් කියන්නේ මේ මිනිමම් වේජ් එක 12,500ක් වෙනකම් වැඩි වෙලා තියෙනවා. ඉතින් මම මේක ඇසියුම් කරනවා මේ ගාන වැඩි වෙලා නැහැ කියලා. මොකද අපේ ලංකාවට ප්‍රශ්න ආවා කොවිඩ් ආවා ඒ වගේම තවත් වෙන වෙන ප්‍රශ්න තිබ්බා. ඉතින් මම හිතනවා වැඩි වැඩිවීමක් වෙලා නැහැ කියලා. දෙවෙනි උපකල්පනය තමයි මම දන්නේ ටැක්ස් කීයක් වැදුනද කියලා 2017. ඒ වුණාට මම අර ටැක්ස් කැල්කියුලේටරෙන් ටැක්ස් එක ගත්තේ. ඉතින් ඒකේ තිබ්බ ඔප්ෂන්ස් දෙකක් ඕල්ඩ් ඇන්ඩ් නිව් 2023 රෙගුලාසියට අනුව ටැක්ස් එක කීයක් වදිනවද ඊට ඉස්සෙල්ලා කීයක් වදිනවද කියලා. මේ ඊට ඉස්සෙල්ලා කියන එකේ මම දන්නේ නැහැ 2017 ද මේක ගාන හදන්නේ 2020 ද ගාන හදන්නේ නැත්නම් 2022 ද කියලා. ඉතින් ඒකින්ද මම ඕල්ඩ් ටැක්ස් රෙජීම් එකෙන් ගියේ. ඒ හින්දා සමහරට මීට වඩා ටැක්ස් එක අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ පඩිය පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒකත් assumption එක. තුන්වෙනි එක තමයි ඩොලර් රේට් එක. දැන් ඩොලර් රේට් එක 310ක් විතර යන්නේ. ඒ වුණාට 2017 දී ඩොලර් රේට් එක 150ක් තිබ්බේ 1 ඩොලර් එකට. මේව තමයි assumptions තුන. දැන් ඔයාලා මගෙන් අහන්න පුළුවන් ඔයාට කොහොමද මේ salaries හම්බුනේ කියලා. මේ salaries online freely available ඕනෙක් ගෙනට ගිහලා බලන්න පුළුවන්. ශ්‍රී ලංකන් salaries කියලා ගැව්වත් මේක එනවා. මේ තමයි 2017 ශ්‍රී ලංකන් එකෙන් publish කරපු salary statement එක. ඉතින් මේකේ තියෙනවා මැනේජ්මන්ට් සැලරිස් ඒ වගේම පයිලට් ලාගේ සැලරිස් කැබින් ක්‍රූ වෙන්න පුළුවන් ඒ වගේම ඒයාක්‍රාෆ්ට් මේන්ටනන්ස් එන්ජිනියරින් මේ ඔක්කොම සැලරිස් මේකේ මෙන්ෂන් කරලා තියෙනවා මම පුළුවන් වුණා ඩිස්ක්‍රිප්ෂන් එකේ PDF ෆයිල් එක දාන්න. ඉතින් මේකෙන් තමයි මම සැලරිස් දෙක ගත්තේ. ඉතින් මම තාමත් හිතනවා දැනටමත් චුට්ටක් වැඩි වෙලා ඇති නැත්තම් ඒ ගානම ඇති කියලා. හැබැයි අපි මේ ගානම් බැලුවොත් දැන් කාලෙත් මේ ගාන හොඳටම ඇති ලංකාවේ ජීවත් වෙලා ඉන්න. ඔයා මගෙන් ඇහුවොත් මම පයිලට් කෙනෙක් වෙන්න ඕනේද කියලා. මං මට දෙන්න පුළුවන් ලේසි උත්තරය තමයි පුළුවන් කමක් තියෙනවා නම් ජොබ් තියෙනවා නම් අනිවාර්යෙන් පයිලට් කෙනෙක් වෙන්න. පයිලට් කෙනෙක් වෙන්න ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් දරන්න ඕනේ. මේ ඉන්වෙස්ට්මන්ට් එක අපිට හොයාගත්ත හැකි. හැබැයි ඒ කැප්ටන් ලෙවල් එකකට වගේ ගියොත් මේ ඉන්වෙස්ට්මන්ට් එක ලේසිං හොයාගත්ත හැකි. හුඟක් අයට පයිලට් කෙනෙක් වෙන්න බැරි. ඒ එච්චර ලොකු ගාණක් ඉන්වෙස්ට් කරන්න නැති හින්දා. දෙවනි දේ තමයි පයිලට් කෙනෙක්ට ඇයි පඩි වැඩි? මේ පඩි වැඩි හේතුව තමයි එයාලා ගන්න රිස්ක් එකට. පයිලට්ලාට විතර නෙමෙයි පඩි වැඩි. තව ඉන්නවා ඔයිල් ඇන්ඩ් ගෑස් වැඩ කරන ඉංජිනියර්ස්ලා, ඒතව අන්ඩර් වෝටර් වෙල්ඩින් කරන කට්ටිය, මෙයාලා ඔක්කොමන්ට පඩි වැඩි. ඇයි? මෙයාලා ගන්න රිස්ක් එකට. ඉතින් මේ රිස්ක් එක ඔයාලට ගන්න පුළුවන් නම් ඒ වගේම පයිලට් කෙනෙක් වෙද්දී ලොකු සැක්‍රිෆයිස් එකක් කරන්න වෙනවා. නත්තල මිස් වෙන්න පුළුවන්, නිවාඩු මිස් වෙන්න පුළුවන්, වෙසක් උසෝන් මිස් වෙන්න පුළුවන්, පවුලත් එක්ක එකට ඉන්න කල් නැති වෙන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම ඔයාලා හිතන්න ඕනේ පයිලට් කෙනෙක් වෙන්න ඉස්සෙල්ලා. තුන්වෙනි දේ තමයි ඔයාලා මේ වීඩියෝ එක බලනවා නම් සොෆ්ට්වෙයාර් එකක් ඩිසයින් කරන ගමන් ඔයාලා තමයි ස්කෝලේ යන කෙනෙක් නම් ඔයාගේ යුනික් ඇබිලිටි එක තමයි ඒක. හැබැයි ඔයා පඩියට විතරක් මේකට මාරු වුණොත් ඒක ඔයාට ලොකු අවදානමක් තියෙන මොකද සාමාන්‍යයෙන් ඔයා සමායට මේ රස්සාවට කැමති වෙන්නේ නැති වෙන්න පුළුවන්. කොච්චර සල්ලි හම්බුණත් ඉන පීස් එක නැත්තම්
මෙන්ටල් ෆ්‍රීඩම් එකක් නැත්තම් ඔයාලට ඒක අමාරුයි කරගන්න. ඉතින් මේ ඔක්කොම හිතලා බලන්න, පයිලට් කෙනෙක් වෙන්න සල්ලි තිබ්බොත් ඒක කරන්න ඉස්සෙල්ලා හිතලා බලන්න. සල්ලි වලට වඩා සයිකොලොජි එක හුඟක් වටිනවා. ඒ වගේම ඔයාලගේ ඔයාලගේ තියෙන ෆ්‍රීඩම් එක හුඟක් වටිනවා. ඉතින් යන්න ඉස්සෙල්ලා දෙයක් කියන්න ඕනේ. ඒ තමා මගේ වීඩියෝ දෙකක් ආවලුතෙන්, ඒ තමා UK වල ඉංජිනේර කෙනෙක් 80,000ක් හම්බ කරොත් එයාගේ අතට කීයක් එනවද කියන වීඩියෝ එක. අනිත් වීඩියෝ එක තමා UK වල part time ආවත් ඔයාලට කීයක් හම්බ කරන්න පුළුවන්ද කියන වීඩියෝ එක. අනිවාර්යෙන් මේ වීඩියෝ දෙක බලන්න. වීඩියෝ දෙක බලලා ප්‍රශ්න තියෙනවා නම් comment section එකේ දාන්න. ඊට පස්සේ අපි එතන ඒක සාකච්ඡා කරමු. මම අලුත් වීඩියෝ එකක් එක්ක ලබන සතියෙන්න. එතකන් keep fixing.